බිංගිරිය අපනයන සැකසුම් කලාපය පිළිබඳ මේ ප්‍රශ්නය ඇහුවේ ව්‍යාපෘතිය දැන් ඉදලා තියෙන කර්මාන්ත ශාලා තුනට අමතරව තව විශාල බිම් ප්‍රමාණයක් තියෙනවා බෆර් සෝන් එකක් තියෙනවා පරිසර ආරක්ෂා කරන්න ඒ නිසා ඔබතුමාලා මම යෝජනා කරනවා මේ කලාපේ දැම්මම පාසල් දරුවන්ට හරි කියලා පැල හිටෝලා මේ බෆර් සෝන් එක වැඩි දියුණු කරන්න කටයුතු කරන්න කියලා ඊටමත් හොඳ යෝජනාවක් අපි ඒක ක්‍රියාත්මක කරන්නම් ඇටන් නගරයේ තිබෙන සෙන් බොස්කෝස් පාසල විදුවල්පති ඉගයක් ඇති වුණා දේශපාලන මැදිහත්වීමෙන් ග්‍රේඩ් 2 ප්‍රින්සිපල් කෙනෙක් ඒකට දැන් වෙනකොට පත් කරලා තියෙනවා මේක ඊටමත් අසාධාරණ කටයුත්තක් මේ පිළිබඳ අසාධාරණයක් සිදුවලා තියෙනවා නම් මේ ගැන හොයලා බලලා අවශ්‍ය කටයුතු කිරීමට අපි සූදානම් අවශ්‍ය කලාවසෙන් ආරක්ෂා කර තිබු වනාන්තර පද්ධතිවල ක්‍රියාකාරීත්වය ජෛව විවිධත්වය රැකගැනීමට සමාජ ආර්ථික වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් රජයේ විසින් පිළිගනු ලබන්නේද මේ අවශේෂ ඉඩම් සඳහා නිර්දේශ ලබා ගැනීමට ඒ පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට රජයේ විසින් කටයුතු කරන්නේද මේකේ ජරුතුරු ඒක රාශි කරගන්න තියෙනවා තාමාර නිවාස හදන්නත් ඒ වගේම වණිජී කලාපය තුල කටයුතු කරපු ආකාරය පිළිබඳවත් ඒ නිසා ඉදිරියේදී පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා අග්‍රාමාත්‍යතුමා පවසා සිටියේ මේ අයවැය කඩා වැටුණු ආර්ථිකයක් උසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක් කියලා සෞභාග්‍යයේ දැක්මේ යථාර්ථය කරමින් සාර්ව ආර්ථික දැක්මක් තුළ සියලු ක්ෂේත්‍රයන් ආවරණය කරලා තියෙනවා කියලා අග්‍රාමාත්‍යතුමා පැවසුවා සමස්ත අයවැය විග්‍රහ කරන විට අපිට සිහිපත් වෙන්නේ වැටත් නියරත් ගොයමත් කානම් කාට කියන්දද ඒ අමාරුව කියන කියමනයි ගුවන්තොටුපළක් හෝ අධිවේගී මාර්ගයක් ඉදිකිරීම තුළ අපිට ලැබෙන වාසිය ව්‍යාපාරිකයට ලැබෙන වාසිය අපි දන්නවා නමුත් එහි වියදම අපි හැමෝම දරනවා දුප්පත්ම පුද්ගලයා සිට බදු ගෙවන සියලු දෙනාම ඒ ගුවන්තොටුපළට අධිවේගී මාර්ගයට ගෙවනවා කතාවේ කියන්නේ ජනතාවගේ බදු මුදල් කියලා එහෙත් ඒවායේ ඍජු වාසි ලැබෙන්නේ ව්‍යාපාරිකයටයි ගරු වික්‍රමරත්න මන්ත්‍රීතුමා විපක්ෂයේ ඉදිරිපත් කළ ඇතැම් අදහස් වලට එකඟ වෙන්න පුළුවන්කමක් නැහැ ආර්ථිකය පිළිබඳව කතා කිරීමේදී වගේම ඕනෑම ව්‍යාපෘතියක් පිළිබඳව කතා කරන විට පවතින ජාතික හා අන්තර්ජාතික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන සියලු දේවල් අසුභවාදී විදිහට 100%ක් බැලීම කොහෙත්ම සුදුසු වන්නේ නැහැ ඒ වගේම තමයි සියලු දේවල් 100%ක් සුභවාදී විදිහට බැලීමත් අපිට අද පුළුවන්කමක් නැහැ මුදල් අමාත්‍යවරයා විදිහට වගේම ජනාධිපතිතුමත් රජයත් මේ ඉදිරිපත් කළ අයවැය යෝජනා කාලීන වශයෙන් මීට වඩා හොඳ දෙයක් ඉදිරියට ගෙන යාමට රජයට පුළුවන්කම තිබුණත් මේ තිබෙන ප්‍රශ්න අතරේ ඉතාම හොඳ අයවැයක් ඉදිරිපත් කළේ කියලයි මම සඳහන් කරන්නේ මෙලෙස අයවැය විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.